ඔයත් කැසියෝ made in Japan original calculator එකක් හොයගා හිටපු කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔයාට විශේෂ අවස්ථාවක්. ඔයාට පුළුවන් ලංකාවේ authorized seller කෙනෙක් කරා ලංකාවේ කොහෙන්වත් ලැබෙන්නේ නැති විශේෂ දීමනාවක් යටතේ calculator එකක් ලබා ගන්න. ඔයාට කරන්න තියෙන්නේ පහළ නම්බර් එකට message එකක් දාන එක විතරයි. Online payment හෝ cash on delivery මාර්ගයෙන් ඔයාට පුළුවන් ඔයාගේ කැල් එක ගෙදරටම ගෙන්න ගන්න. අදත්වාව අයිබෝන් කියලා පිළිගන්නා ට්‍රිකල් කොපි YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ කොහොමද Epicycloid එකක් අඳින්නේ කියලා. බලමු කොහොමද Epicycloid එකක් අඳින්නේ කියලා. Epicycloid එකක් කියන්නේ මේ වගේ වෘත්තයක් තියෙනවා. මේ වෘත්තය සර්කල් එක රෝල් වෙන්නේ curve path එකක. මේදර curve path එකක රෝල් වෙනවා නම් අපි ඒකට කියනවා Epicycloid එකක් කියලා. එතකොට මේ තියෙන්නේ Epicycloid එකක්. ඒ කියන්නේ මේකෙදි එක පොයින්ට් එකක් P කියලා ගත්තොත් එහෙම මේ P කියන පොයින්ට් එක මේක රෝල් වෙද්දි කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි ගත්තොත් ඒ පාත් එකට අපි කියනවා Epicycloid එකක් කියලා. දැන් එතකොට මේ ගානේදි දීලා තියෙනවා draw locus of point P on the periphery of the circle which rolls on a curved path. Take the diameter of rolling circle as 50 mm and radius of directing circle as 75 mm කියලා. එතකොට අපිට දීලා තියෙනවා එක දත්ත කීපයක් දීලා තියෙනවා. එකක් තමයි rolling circle එකේ diameter එක 50ක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේක 50ක් වෙන්න ඕනේ. එතකොට රේඩියස් එක 25ක් විතර නම් අපි 25ක් කරන් මේක මේ විදියට සර්කල් එකක් ඇඳ ගන්නවා. එතකොට මේ තියෙන්නේ P පොයින්ට් එක. P පොයින්ට් එක නෙවෙයි අපි මේක ගන්නවා C කියලා සෙන්ටර් එක. ඊළඟට මෙතන ඉඳන් අපිට කියනවා හතයි දශම පහක් දුරින් මේ විදිහට curve path එකක් තියනවා කියලා. curve path එකක් තියනවා. මේ විදිහට දැන් curve path එකක් දිද්දී අපි දැනගන්න ඕනි මේකෙදි දීලා තියනවා ලොකු circle එක. ඒ කියන්නේ curve path එකේ දැන් අපි මෙතන curve path එකක් අඳින්න ඕනි මේ විදිහට. එතකොට ඒක කෝණය දැනගන්න ඕනි. කෝණය සමාන වෙනවා පොඩි circle එකේ array බෙදීම ලොකු circle එකේ array ගුණ කරන අංශක 360. එතකොට පොඩි circle එකේ array 25යි ලොකු circle එකේ array 75යි. මේක 360 න් ගුණ කරාම අංශක 120ක් එනවා. එතකොට අපි අංශක 120ක් තමයි ගන්නෙ මෙතනින්. මම මෙතනින් අංශක 120ක් මේ විදිහට ගන්නවා. අංශක 120ක් මේ විදිහට ගන්නවා. අංශක 120ක්. එතකොට මෙතන කෝණය අංශක 120යි. දැන් අපිට මේක ඩයිමීටර් එක දීලා තිබ්බා 75යි කියලා. 75 ඩයිමීටර් එක උඩ බැලුවොත් පේනවා මෙතන. හත්තපහක් තියෙන්න ඕනි. ඊළඟට ඒකම මේ විදිහට අඳිනවා. එතකොට මේ තියෙන්නේ curve path එක. එතකොට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක කොටස් 12කට බෙදා ගන්නවා. මේ curve path එක කොටස් 12කට බෙදා ගන්නවා. අපිට බෙදා ගන්න පුළුවන් එක අංශක 10 ගානේ.
අංශක 10 ගණන් ගත්තොත් එහෙම 170 160 150 140 130 120 110 100 90 80 70 මෙතන 60. එතන අපි මේක ලකුණු කරගත්තොත් එහෙම මේ විදිහට මේක ඊළඟට මම මේ විදිහට රේඛාවල් දික් කරනවා 1 2 3 4 5 6 7 8 9 10 11 සහ 12 විදියට මේ විදියට බෙදාගෙන තියෙනවා. එතකොට මම මේක ලකුණු කර ගන්නවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා. එතකොට මේ විදියට ලකුණු කරගත්තා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ සර්කල් එකත් කොටස් 12කට බෙදා ගන්න එක. එතකොට සර්කල් එකත් බෙදාගත්තොත් එහෙම කොටස් 12කට දැන් මේක අංශක 308යි කොටස් 12කට බෙදුවොත් එහෙම කෙලින්ම අංශක 30 ගන්න අපිට ගන්න පුළුවන්. අංශක 30 ගන්න ගත්තොත් එහෙම මෙතනට එකක් එනවා. ඊළඟ මෙතනට එනවා. ඊළඟ අංශක 30 මෙතන. මෙතන 60. එතකොට මේක අපි ලකුණු කර ගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට ඊළඟට මේක මේ විදිහට. ඊළඟ මම මේක නම් කර ගන්නවා. මේ තියෙන්නේ P point එක. P point එක 1 2 3 4 5 6 7 8 9 10 11 12 විදියට. එතකොට 12 කියන එක තියෙන්නේ මෙතන. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා කරා වගේ අපිට මතක ඇති ඔයගොල්ලන් මතක ඇති සයික්ලොයිඩ් එකක් අඳිද්දී අපි 11 1 10 2 මේ විදියට රේඛාවක් දිගේ දික් කරා. දැන් මෙතන කර්ව් එකක් තියෙනවා. එතකොට මේක කර්ව් එකක් දිගේ තමයි දික් කරන්න ඕනේ. අපි ඊට ඉස්සෙල්ලා කරන්න ඕනේ මේකෙදි සෙන්ටර් එක කොහොමද locus point එක locus එක ලකුණු කරන්න ඕනේ. එතකොට center එක array මේ විදියට අරන් center එකේ මේ විදියට array ගන්නවා. ඊළඟට locus එක ලකුණු කරනවා center එකේ. ඒක මේ විදියට තමයි move වෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේක c1 c2 c3 C4, C5, C6, C7, C8, C9, C10, C11, C12. එතකොට මේ විදියට center එක මේ විදියට move වෙනවා. එතකොට ඊළඟට මම කරන්නේ 1 11 කියන point එක ගන්නවා මේ විදියට. ඒක අරගෙන මේ විදියට
චාපයක් අඳිනවා. ඊළඟට ගන්නවා 10 12. 10 මෙතනින් ගත්තම 12 ඡේදනය වීගෙන මේ විදියට යනවා. ඊළඟට ගන්නවා 9 1. 9 තියෙන්නේ මෙතන. 1 ගත්තම 1 කියන එකත් ඡේදනය වීගෙන මේ විදියට යනවා. ඊළඟට 8 4 හරිම ලේසි මේක. 8 4 මේ විදියට යනවා. ඊළඟට 3 5 මේක මේ විදියට යනවා. අන්තිම එක 6. හය යනවා මේ විදියට. හය කියන එක මේ විදියට යනවා. එතකොට දැන් අපි ලකුණු කරගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. අපි ගන්නවා මේ වෘත්තයේ අරය මිලිමීටර් 25යි. මිලිමීටර් 25ක් මේ විදිහට අරගෙන C1 වල තියලා 1 ඡේදනය වෙන විදිහට මෙතනින් ලකුණු කර ගන්නවා. මේ විදිහට. ඊළඟට C2 වල තියලා 2 ඡාපයේ ඡේදනය කර ගන්නවා. C3 වල තියලා 3 එක ඡේදනය කර ගන්නවා. 1 3 මෙතනින් යන්නේ. ඊළඟට C4 වල තිබ්බා 8 උඩ රේඛා ඡේදනය කරනවා. C5 වල තිබ්බා උතර මේක ඡේදනය වුණා. ඊළඟ මේක ඡේදනය කරනවා. C6 වල තිබ්බා මෙතන ඡේදනය වෙන්නේ උඩම පොයින්ට් එක. C4 C7 වල තිබ්බා ආපහු පහළ රේඛාවට ආවා. මේ විදිහට පිළිවෙලින් රේඛා ටික ඡේදනය කරගෙන යන්න. C11 C12 මෙතනට එන්නේ. එතන මම මේ පොයින්ට්ස් ටික ලකුණු කරොත් එහෙම P පොයින්ට් එක 1 2 3 4 5 4 6 7 8 9 10 sorry 10 11 12. එතකොට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ සයික්ලොයිඩ් එක අඳින්න පුළුවන්. මේක සයික්ලොයිඩ් එක මේ විදිහට එන්නේ. මේක කර්ව් එකක් මේ විදිහට එනවා. මෙතනින් මේ විදිහට ගිහිල්ලා මේක ස්මූත් අඳින්න ඕනි කර්ව් එකක්. එතකොට මේ කර්ව් එක මේ ලක්ෂරා ගිහිල්ලා මෙතනට එනවා. එතකොට මේක තමයි මේකදී ඇඳෙන කර්ව් එක වෙන්නේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් ගොඩක්ම ලේසියෙන් සයික්ලොයිඩ් එකක් අඳින්න. එතකොට මේක තමයි එපිසයික්ලොයිඩ් එක අඳින විදිය වෙන්නේ. එතකොට අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයි තික්පනිම් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.